ම කේලියට සුපිරි සපදන බඩ්ඩක් ගැන මේ වෙනොට වැලිඩින් වාර්තාාවෙනවා. වැලිකඩි හිරගෙදර ඉන්න වෛතවරෙක්කේ කියාගන්නා මේ බඩ්ඩ. මේ වෙනොට කහෙලියට ගෙදර ගෑනි දෙන සපටත් වඩා හොඳ සපත් දෙනවා විතරක් නෙමයි මේ වෙන කොට වටාපිටාව ඉන්න උන්ටත් කේලියට සපදන තත්වයට පත්කර ගන්න උත්සාහ කරමින් ඉන්නවා. කෙහෙලිය අධිකරයට ඉදිරිපත් කරන බෙලාවේ, කෙහෙලියගේ නීතිේච්ඥ වරය අධිරණයට කියලත්ති වුණා. කෙලිය කියෙල කියන්නේ දන්න රෝග තත්වකන්නක් කෙනෙක් දවසකට බහෙත්පකි අටක් විතර ගන්නවා. ඒ නිසා ඔහුට බන්දනාගාරයේදී විශේ සාරක්ෂාවක් සහ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියලා. කේලිය වැඩි වැිකට හහිරගෙදරක මාරුවෙන කොටම එතන ඇඳක්වෙන් වෙලායිතිබුණේ. ඇඳක් විතරක්න මේ ඌට අවශ්‍ය කරන සපාසුකන්සිියල්ලම ඇතුළේ නිර්මාණය කරලා අත්තිබූුණ. කොටින්ම කේලියට මේ වෙලාවේ. දෙන් අඩු ගෑණි විතරල්. ඒ අඩුවත් එතන ඉන්න වෛද්‍යවරිය සප්පයනවා කියලා තමයි දැනවට වාර්තාාවෙන්න්නේ. එතුමිය කෙලටතනියෙන් හඩයනෝ විචරක්න මේ ඉතන ඉන්න අනිත් මිනිසන්ටත් ඒවැඩේට කරපල්ලයි කියලා අ බල කරමංගින්නවා. මිට්වර්රණ මේ වෙනකොටම වෛද්‍යවරියය දිගෙන් දෙකට උත්සාහ කරමෙගින්නවා කෙහෙලිය රපු කවැල්ල කොහොම හරි පෞද්ගල්තරෝහලකටමාරු කරන්න. මකට කේලිය නිරන්තරෙන්ම මේ වෙනකොට වැලිකට බඳනාගාරෙන් දෙෙන ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ලතියෙනවා. ඒවිත්ත රක්නෙමයි මේ වෙනකට එිවෙලා තියෙනවා කෙලිය රබපුක්වැල්ල ඌූගෙන්න්නපු බෙහෙත් ඌටම ගොන්න බැහැයි කියලා. ඒනිසා කෙලිය රබපුක් කල්ල මේනකොට තමන්ටක් බෙහෙත් පිටින් ගෙන්න්නල දීපන් කියලලා බල කරමින් ඉන්නවා. කොටින්ම මේ වෙනකොට බැලිගට හිරගෙදර අනුගමනය කළියයුතු පටිපාටයක් මලා කැහෙලියට සලකනවා කියනක තමයි වාර්තාාවෙන්න්නේ. මීට නි කහැලිය පුක් වැනි පල් හොරකට මේේමවිදියට සුපිරි සැසුන් ප දුන්නට ෙන ර ල් කොම සැලක් ේ කිය රට මනිසුන්ට අමතක නෑහැ. එ ෙ ර ල් ගෙන හිල්ලා සන පදධතියේ බරපද ොරෝ තත්වයක් තින ව දැන ැනත් ඔහව අරදදූ විලි පිරිච කූඩුවකට දාල වහලා දෙන්න පුළුවන් උපරිම බද හිංසා දුන්න. හැබැයි මේ වෙන කොට කෙහෙලියයට එෙම තත්්‍යයක් උදා වෙලාන්නෑ. මිතෝරණනි සල්ලි තියනෝනම් බලය තියෙනවන වැලිකඩ හිරගදරතනන් සැපගන්න පුළුවන් කිසිමතනක්නෑ කෙලතමයි වැලිකඩන් සමහා රු කියයන්න. කෝහම තත් මේමනුකට මේ වෛද්‍යවරයට කෑලේගේ පවුලෙන් විශාල මුද්දලක්ලැබිලා තියෙනවා. මේමනකොට එඇතිමේ උත්හ කරමෙෙන් ඉන්නවා වෛද්‍ය වාර්තා සකස් කරලා කෙහෙැලියක් පොහොමහරි වැලිකඩ හිරගදරින් එලිය රෝහල කටාරිීන් මේ වෙලාවේ. සමමාරත් පෙන්නලදීල තියෙනවා කෙහෙලියට එහෙම තත්්‍යයක් තියෙනවනං ඔහුව රජයේරෝහලකටයමු කළ හැකී කියන කාරණි. හැබැයි මේ වෛත්‍යවරය තර්ක කරන්නේ ඔහුට අවශ්‍යිතන පාසුකන්තිය හැක්කේ පෞද්ගලික රෝහලකයි ඒයි නිසා කෙහෙලිය මාරු කරන්න ඕනේ පවෞද්ගලි රෝහලකට කියලා. ඔබ දන්නවාම එමෙනකොට නැමතවතාව කෙල්ලා මරන්න නියමවෙලා තියෙන දුමින්ද ඉන්නේ ජාවර්ධන පුර රෝහලේ. යාවර්ධන පුරුව රහලෙඉන්න විශේसाඥ්‍ය වෛද්‍යවරයෙක් මේ වෙනුකොට පොහම හරි දුමින්ද සිල්ව තන තියාගන්න අවශ්‍ය කරන වෛද්‍ය වාර්තා සකස්සරමින්ං. அම් නොම්බර එකේ ඉදිහට කඩේයාමෙන් ඉන්නවා. ලංකාවේ කෝට් කල් බෝඩ්ඩක නොතුබනානං ගුටිකන පුද්ගලයෝ අතර නඩුකාරයෝ එවගේම නීතිඥර වගේම වෛද්‍යර මුලින්ම ඉන්නවා. ඒනි සාමිතවරණනි මේනටේ දන්නෝ දන්නව දොස්තරලා මුදලට පොහොමද කඩේයන්න කියන කාරණි. මේකින් කියන්නේ සේනක විිබලිලා වගේ මිනිස්වනිියෙන් සටන් කරන මිනිස්සුන්ගේ දාාඩිය කඳුල්ටආදරේ කරන වෛතවරුන්සා වෛත්‍යවරියන් මේරට නැහැ කියන කාරණි. කොටින්ම ත්‍රිමාණලවගේ මිනිස්සුනැහැයි කියන කාරණි. හ ඒවගේ මිනිස්සු දෙන්නේ තුන්දනක් එෙන්නකොට සිය ගානකින්නේෙ තමන් ආප්නය රුපියල් සතුවල්ි විකුණන එවුම්. පිශේෂම මේ වෛද්‍යවරිය මේ වෙනකොට කෝමහරි කෙහෙලියව වෙනත් ත්‍රෝහලකට මාගුරන්න ආවකෘෂටයුතු කරමින් ඉන්නවා. මොකද මේ වෙනකට නීති ශේස්ත්‍රයා එ පවසන පරිදි කෙහැලියට ඊළඟ නඩුවාරේදිවත් අප ගැනීමේ හැකියාවක් නෑ. ඒවිත රක්න මේ වෙනකොට මාධ්‍යවාර්තා කරලා තියෙනවා. හෙලිය මන්ගේ අමතිකමෙන් ඉල්ලා අස්සුනයි කියන කාරණය. මේක එකක් එක ජවනි කාවක්. කේලිය එලියේ ටආපපු ගොමන්ම මල්මාලාදාල පිළියර්ගන නැවතිවතාවක් කැමැතිකම දෙනවයින් කියෙන කාරණය රනිල් පොරොන්දවෙලා තියනවා. මේ වෙනගටත්ෆෛතේ වාර්තා සකස්කකිරීමෙන් අනතුරුව ඉදිර දිනකිහි පැයඇතුලත කෙහෙලිය පෞද්ගෙලික රෝහලකට යොමුකරීමට නියමිතව තියනවා. මිට්ටෝරණනි දවසින් දවස ේරට යන්නේ බල්ලට. ල්ලො පාලිනේ ේනවා මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමික හරි විදයක් වස්ථාදායි අදි කරන්න බලය තයනෙ අපිට. අන්න ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් බඩසට නක්තිබෙන සමාධ දේශාලන කණ්ඩෑමක් සමඟි පේමනටවයක් විට ෝනි අර්ගල ජග්‍රනහ නොැති ටසී පත් කරමින් මෝබෙන් සමුගන්න ඔබ සමට්ට ජය.